දැන් අපි ආර ඉස්සෙල්ල මතක් කරපු සූත්‍රයේ ඉතුරු ටික බලමු. මේ වෙනකොටම අපිට ඒකත් පැහැදිලි වෙනවා. අර ආර්ථික ආවර්තනෝ ආහාර පරිශ්‍රණයක් කරගෙන ගියා. බරතන් වහන්සේලා කීපලමක් තම වෙලක් ඇහුවා සෝවාන් මාර්ගයේ මොකක්ද කියලා. උන්වහන්සේලා හරි උත්තරක් දුන්නා. නමුත් ඒ ආමරණ වැඩක් නෑ. අවසානයේ බුදුහාමුදුරුවෝ කතා කළා. බුදුහාමුදුරුවෝ උත්තරයක් දුන්නේ නෑ. යාට මොකද කරේ? බුදුහාමුදුරුවෝ කතාවක් කියලා. ඒ කතාවෙන් එයා ධර්මයේ දේශනා කරන කියලා, එරබුදු භාගයෙන් කියලා. ඒක නොදන්න පුද්ගලයෙක් අහනකොට උත්තර හතරක් ලැබෙනවා. ඒ උත්තර හතරම වැරදිද කියලා ඇහුවා. මොකටද මෙහෙම ඇහුවා කියලා තේරෙනවා. ඒ ආමුදුරුවන්ට ආධුනික ආමුදුරුවන්ට ඉස්සෙල්ලම ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ. අර ප්‍රශ්න කරපු ආමුදුරුවන් වහන්සේලා මේ ධර්මයේ දන්නේ අය කියලා. නැතුව මොකද වෙන්නේ? හරියට ගෞරවයක් ඇති වෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයෙන් කෙරෙහි නැහැ. ඉස්සෙල්ලම මේක ඇති කරගන්න. ඊළඟට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එතනින් පස්සේ. දැන් එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර පස්වග මහණුන් එතනින් ගියාම වෙන වෙන ඔය රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබාගෙන හිටිය අයට දේශනා කරන ධර්මයක් නෙවෙයි. මේ ආධුනික හාමුදුරුවන්ගේ මනස් මට්ටමට තේරෙන ධර්මයක් දේශනා කරනවා. ධර්මයේ මොකද්ද බුදුහාමුදුරුවෝ හදපු කතාව? ඒ උපමා කතාවක් තියෙනවා. ඒ උපමා කතාව ඔය කොළේ තියෙනවා. මම කෙටියෙන් කියනවා මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ දෙන කතාව. අර හාමුදුරන්ට කියනවා මෙන්න මෙහෙම ඉස්සර ගුණවා කියලා ඉඳන් රාජ්‍ය. ඒ රාජ්‍ය වලට තියෙනවා ප්‍රාන්ත නගරයක්. ප්‍රාන්ත කියන්නේ ප්‍රධාන නගරයෙන් ඈත තියෙන පොඩි නගරයක්. ඈත දුර බලාපොරොත්තු නගරයක්. මේ නගරය වට කරලා තියෙනවා තාප්පේකින්. මේක හරියට හදස්රාකාර තාප්පය. ඒ කියන්නේ පැති හයක් තියෙනවා. මේ නගරේ පැති හයකින් තාප්පේකින් වට වෙච්ච නගරයක්. මේ නගරේ ඉන්නවා ප්‍රධානී නගර ප්‍රධානී. ඒ වගේම මේ පැති හයේ තියෙනවා දොරටු හයක්. දැන් නගරේ එතකොට තාප්පේකින් මහා නගරයක්. දොරටු හයක් තියෙනවා. මේ දොරටුවක ඉන්නවා දොරටු පාලක. හැබැයි බුදුහාමුදුරුවෝ මතක් කරන මේ දොරටු පාලය ගැන විශේෂණයක්. එන්නේ නියම මේ දොරටු පාලය ඉතාම ඥානවන්ත. මොකද ඥානවන්තකම කිසිම නාඳුන කෙනෙකුට මේ දොරටුවකින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඇතුළට යන්න දෙන්නේ දන්නේ කියන කෙනෙකුට විතරයි. දැන් රජතුමාගේ ප්‍රත්‍යන්ත නගරයක් නේද? ඒතකොට ඒකේ රජතුමා කවුද? අයිතිකාරයෙක් තමයි රජතුමා. එතකොට අර දොරටු පාලය රජතුමා හඳුන්වන්නේ හඳුනන්නේ නැත්තේ. දැන් දක්ෂ දොරටු පාලය කියනවා. එයා දක්ෂතාවය මොකක්ද? හඳුනන්නේ නැති කෙනෙක්. හඳුනන්නේ නැති කෙනෙක්. අර දොරටුවෙන් ඇතුළට දාන්න. දැන් මේ නගරයේ අයිතිකාරද ඈත ඉන්න රජතුමා. නගරයේ ඇතුලේ ඉන්න රජතුමාගේ ප්‍රධානම නගර පුරෝහිතයා ප්‍රධානම. දැන් නගරයේ ඇතුලේ ඉන්න පුරෝහිතයන් හඳුන්වනවා දොරටු පාලයක් නගරයේ ඇතුලේ ජීවත් වෙන අනිත් අය හඳුන්වනවා. ඊට අමතරව රජතුමා හඳුන්වනවා. එහෙනම් රජතුමාගේ සේනාව හඳුන්වනවා. රජතුමාගේ ලාංඡනය හඳුන්වනවා. ඒක රජතුමා වාර්තා කරන කොහොමවත් හරි කෝඩියක් හරි මොකක් හරි හඳුන්වනවා නේද? එන රජතුමාගේ කට්ටියට මේක ඇතුළත් වෙන්නත් පුළුවන්. නගරයේ ඇතුළේ ඉන්න අයටත් ඕන වෙලාවට ඇතුළත් වෙන්න ඉඩ දෙනවා. එවැනි ඥානවන්තකමක් අර දොරු පාඩක තියෙනවා. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවාට මහමුදුරන්ට මේ රජතුමාට ඕන වෙනවා එතුමාගේ රජතුමාගේ පණිවිඩය අර දොරටුව මේ නගරයේ තුල ඉන්න නගර ප්‍රධානියාට ලබා දෙනවා. රජතුමාට අවශ්‍ය වෙනවා නගර ප්‍රධානියාට පණිවිඩයක් දෙන්න. දැන් මේ පණිවිඩය යවන්න රජතුමා කරන උපක්‍රමය තමයි රජතුමාගේ ඉන්න ඕනතරම් සේනාවක්. ඒකේ දක්ෂ
රාජ්‍ය සේවකයෝ දෙන්නේ සෙබළු දෙන්නේ තෝරගන්න. තෝරගෙන මේ පණිවිඩය අහවලාට බාර දෙන්න කියලා නැහැ මේ පණිවිඩය අර නගරයේ ඉන්න ප්‍රධානියට දෙන්න කියලා කියනවා. හැබැයි මතක තියාගන්න කියනවා මේ පණිවිඩය දෙන්න ඒ නගරයට ගිහින් දොරටුපාලයා ළඟට යන්න. මේ දොරටුපාලයා විමසන්න මේ නගර ප්‍රධානියා දැන් ඉන්නේ කොහෙද කියලා. විමසුවාම නගර ප්‍රධානියා ඉන්න තැන කියයි. ඒ තැනට ගිහිල්ලා මගේ මේ පණිවිඩය දීලා ඔය දෙබළු දෙන්න හතම වෙන්න. මේක තමයි රජ කුමාරන් නියම. දැන් මේක පුංචි කතාවක්. දැන් ඔය කතාව තිබෙන ආකාරය දිහා ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. දැන් අර දොරු මේ දෙබළු දෙන්න බුදුහාමේ සාමාන්‍ය රජතුමාගේ පණිවිඩය අරගෙන අර ප්‍රත්‍යන්ත නගරයට යනවා. එක දොරටුවකට එතන ඉන්න දොරටුපාලය කතා කරනවා. කතා කරලා කතා කරනකොට දොරටුපාලය හම්බුනවා. එයි මේ රාජපුත්‍රයෝ. එහෙනම් මේගොල්ලන්ට ඇතුළට යන්න දෙනවද නැද්ද කියන එක දන්නවා. තත් රාජපුත්‍රයන්ට ඇතුළට යන්න දෙනවා. දොරටුපාලය අහනවා අර රාජපුත්‍රයෝ දෙන්න ඒ වුණාට කොහෙද ඉන්නේ දැන් නගර ප්‍රධානිය. දොරටුපාලය උත්තරයක් දෙනවා. මොකද උත්තරේ තියෙනවා නගරේ මැද තියෙනවා චතුරස්‍රයක් කොටුවක් එන්නේ චතුරස්‍රයේ දැන් මේ වෙලාවේ ඉන්නවා නගර ප්‍රධානිය දැන් දොරටුපාලයන්ට දොර ආවේ චතුරස්‍රයට යන පාර අහන්න ඒකට පේන්නවා පාර ඒ පාර කියන්නේ යනකොට අර දොරටුපාලයා කිව්වා වගේම අර චතුරස්‍රය කියන තැන නගර මැද ඉන්නවා නගර ප්‍රධානී. කවුද ඉන්නේ? දැන් ඒගොල්ලෝ ගන්න නැතුව ඇති. නගර ප්‍රධානයා කවුද කියලා. නමුත් දැන් එයා තමයි කියලා තීරණය කරනවා දොරටුපාලයා කියනවනේ එතනයි ඉන්නේ කියලා. ඒක හින්දා මෙයා තමයි නගර ප්‍රධානයා කියලා අර උත්තරේ බාර දෙනවා. මොකද උත්තරේ නෙමෙයි බුදුහාර කියපු රජතුමාගේ පණිවිඩය බාර දෙනවා. බාර දීලා ආපහු රාගියේ පාරේ මොනම සංසිද්ධිය මොනම සිදුවීමක් බුදුහාමුදුරුවෝ කියාදෙනව නහරුව මෙන්න මේ වගේමයි සම්මා දිට්ඨිය ලැබීම කියන එක ඒක නේද ඒක අපිට තේරෙන්නේ දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කතාව මොකටද මේ කතාව දේශනා කරන්නේ අර සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨිය කියලා දැනගන්න ඕනේ කියලා අපි වගේම වැරැද්දක් කරපු රහතන්තුරවන්ට මේක ලැබෙන විදිය ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ. එයා නම් උපක්‍රමයකින් කියන්නේ. උපක්‍රමයකින් කියන්නට ඒක ලැබෙන්නේ නැහැ. එයා නම් මේ උපක්‍රමයෙන් කියන්නේ මෙහෙම හෙව්වට ලබා ගන්න බෑ මේ සංසිද්ධිය මෙන්න මේ වගේ එකක් කියලා උපමාවක් දෙනවා. ඒකෙන් හින්දා බුදුහාමුදුරන්ගේ මේ උපමාව ත්‍රිපිටකයේ දකින්න පුළුවන් මේ විදිහේ එකම එක උපමාවක්. ඒක නිසා ඔයගොල්ලන්ට වැදගත් වෙන ධර්මයක්. දෙවනි මොකද අපි සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා දැනගෙන සම්මාදිට්ඨිය ලබන්න ඕනේ කියන දැක්මේ ඉන්නේ පිටත. ඒක නිසා රට හැමතැනම වැඩි වෙනවා සම්මාදිට්ඨිය. දැන් එක එක්කෙනාගේ අරහා මිරුණ හතර දිනකින් හර නැවතුණු දැන් වෙනකොට කී දිනකින් හරද? හතර දිනාද ආමුදුරු විතර දෙවගොල්ලෝ නැහැ. බල්ලංගෙන් බලංගෙන් පවා. එච්චරට අපි මේක ගැන වැරදි වීමයි. දෙන්න දැන් බලන්න මේ රබුල්ලන්ගේ සමාධිය ලංකාවේ ගියා දෙන්නේ ටයි බෝඩ් දාගත්ත රබුල්ලන්. ඒගොල්ලන්ගේ තරහද? තේරුණාද? දැන් අරහතුන් අපිට වැඩි දියුණුවයි කියලා තේරුම් ගන්න හතර දිනාගේ නැවැත්තුවා මොකද නැවැත්තුවේ හේතුව මේ දිව්‍ය උනේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ. තේරුණාද? දැන් හේමාවුරුන්ට මතක් වෙනවා මේ හතර දිනා බොරු කරා ඔය ගුරුවරයා බොරු කරා. එහෙනම් ගුරුවරයාගේ මනහර රාගය විඳ ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ ළඟට ගියාම මේ මෙච්චර තත්ත්වයක් යාට උදා. ඔයගොල්ලන්ට අද ඉන්නවා බුදුහාමුදුරුවෝ නෑ නේද සිය දහස් ගානක් ළඟට මරණ කන්නේ
මොකටද සම්මා දිට්ඨිය ලැබෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ඒ වරුණන්ටමයි කියලා මේ බුදුහාමර මේ සූත්‍රය දෙකක්. අපි කරන වරුණට විසඳුම මේක තියෙනවා. ඒක නේද වෙන්නේ? අපි කොහොම හිතනවා? තේරෙනවා නේද? ඒක වැරදි කියන එක නෙවෙයි. ඒක තමයි මේ සංසාර ස්වභාවය. නමුත් වැරද දැන හේතුවට වැරද දැන බැලුවට සත්‍ය නේ. සත්‍ය කියන්නේ බුදුහාමරගේ පාරමිතා. එහෙනම් සත්‍යයට යන්න අපි ධර්මයේ ගැන දැනුවත් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දීපාංගමනේ කරන්නත් ඕනේ. බලමු අපි මේ උපමාවේ කොහොමද බුදුහාමුදුරුවෝ උපමේ දැක්වලා තියෙන්නේ. මේ උපමේ දැක්වලා තියෙනවා බුදුහාමුදුරුවෝගේ ධර්ම මාර්ගය. ඉස්සෙල්ලාම කියනවා මේ පණිවිඩය දෙන්නේ රජතුමා. පත්‍යන්ත රාජ්‍ය අයිතිකාරතුම රජතුමා. ඒ වගේම සෝවාන් වෙන කියන පණිවිඩය සාදු. ඒගොල්ලන්ගේ පණිවිඩයත් මේක. එහෙම නැත්නම් ඉන්දියාවේ දාහිතිය මක්කලි ගෝසාරාදී ඒ සත්‍රාස්තුරුන්ගේ පණිවිඩයත් මේක. ලෞතර ගෞතම බුදුහාමුදුරුවන්ගේ පණිවිඩයත් මේක. ඈ කායික පණිවිඩය බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය. නේද? සෝවාන් වෙනවා සම්මා දිට්ඨිය ලැබෙනවා සංසාර විමුක්තියක් තියෙනවා නිවන් දකින්නවා කියන පරිවිදේ කාටද බුදුහාමුදුරුවෝ එහෙනම් මේ රජතුමා කවුද බුදුහාමුදුරුවෝ එහෙනම් ඊට පස්සේ පත්‍යන්ත රාජ්‍යයක් තියෙනවා ඒ රාජ්‍යයේ දොරටුව හයක් තියෙනවා කාප්‍යයක් ඒ දොරටු හරක් තාප්පයක් තියෙන මේ ප්‍රත්‍යන්ත රාජ්‍ය හරියට ඔය වාඩි වෙලා ඉන්නේ මොකද? ඔයගොල්ලෝ තමයි මේ කාර්ය. තේරුණා? දොරටු හය මොකද? ඔයගොල්ලෝ මේ අස්කන්නාදාදී ඉන්දියන් දොරටු. ඇත්තටම මේ නගරය ඔයගොල්ලෝ තනි තනියම තමයි. මම නගරය තමයි. ඒ නගරයේ නිර දොරටුක තමයි සමාගයේ තයිදි අස්කර්ණාකාදී ඉන්දියන් අය. ඔන්න කොමේ බුදුහාමුදුරු කොමේ පෙන්වන විදිය මේ. එතකොට සෝවාන් වෙනවා කියන පණිවිඩය බුදුහාමුදුරුවන්ගේ. මේ පණිවිඩය ඔයගොල්ලන්ට දුන්නේ බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට පෙර. අද ඊයේ නෙමෙයි. කර්ණානේ දැන් ඔයගොල්ලන්ගේ යුතුකම මේ පණිවිඩය හරි තැනට දෙන්න. එහෙනම් ඔයගොල්ලන්ගේ ඇතුලේ ඉන්න ওই නගර ප්‍රධානිය. තේරුණානේ? ඔයගොල්ලෝ නම් මේ නගරේ අස්කන්නාසාදී ඉන්දියන් හය හැදිච්චි මේ පුජ්‍යලභාවේ නම් නගරය. ඔය පුජ්‍යලභාවේ ඇතුලේ ඉන්න නගර ප්‍රධානිය අපි හොයාගන්න ඕනේ. එයාටයි මේ පණිවිඩය දෙන්න ඕනේ. මේ පණිවිඩය දුන්නොත් ඌවා. කොහොමද මේ කියන්නේ? කවුද මේ නගර ප්‍රධානිය? ඔයගොල්ලෝ ළඟ ඔයගොල්ලන්ගේ අභ්‍යන්තරයේ තියෙන විඤ්ඤාණ. දැන් පංචස්කන්ධය කියන එකක් අහලා තියෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. විඤ්ඤාණස්කන්ධයේ විඤ්ඤාණය තමයි බුදුහාමුදුරුවන්ගේ දැන් ඔය අපේ නගරයේ ප්‍රධානම. ඔයගොල්ලන්ගේ බම්යක් පමණ වූ ශාරීරියේ ප්‍රධානිය තමයි විඤ්ඤාණය. තේරුණාද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහලා කියනවා විඤ්ඤාණය. ඒක නගර ප්‍රධානිය ඉන්නේ තැන අර හැමෝට අහගන්න කියනවා. කාගෙන්ද? බුද්ධිමත්. හා දොරටුවා. එහෙනම් විඤ්ඤාණය ඉන්න තැන දන්නේ කවුද? විඤ්ඤාණය කියන්නේ මොකක්ද කියලා දන්නේ කවුද? දොරටුවා. දරුණුවාලයා බුදුහාමුදුරුවෝ උපමේයට දෙන්නේ මොකද්ද සම්මා සතිය. එහෙනම් ඔයගොල්ලන්ගේ විඤ්ඤාණය කවදා හරි හඳුන ගන්න පුළුවන් ඔයගොල්ලෝ ළඟ තියෙන සම්මා සතියේ විතරක්. තේරුණානේ? තවත් බුද්ධිමත් දරුණුවාලයා කවුද? සම්මා සතිය. දැන් ඔයගොල්ලන්ට සතියක් තියෙනවා. ඕක සම්මා සතිය නෙමෙයි. මේ හඳුනාගන්න හදලා සතිය. ඊගල්ප සතිය කියන්නේ ඊගල්ප
namun cara budimat bahwa ini dia dorong balia menopo demi sapi sama sapi. Itu pada sama sapi itu pulua minyani yang akan bikin hamba. Barang dari dua mana hukumnya bocor ya, ya dharma dulu demi kia tapi. Itu pasti neng ada sebelum ini ada kajian semua ini untuk kerana bapak dorong balia hamba ini, kau ini dia. Dorong me, negara perdana ini ini kira apa kan? Esen kita mau kemana lagi sih? Kenapa ini? Yang ini pasti bukan guru mengkumi kira, oleh dorong ini panitia ini adalah simbol dengan hari itu sama sebahagian bahwa ini pasti nama. Kenapa? Orang dengan itu kawan apa sih? Aku. Ini simbol dengan kawan. Sama tuh bahawan awalnya, bidang tanah bahawan. Nyatanya sama di siksa awal itu hamburangi, praknya siksa. Medina teman sebelum. Dan karena nyana mantep, dulu tuh pahli lagi. Ani ya karena nih gua, dan neti ayah tuh karena nih harga tuh. Enak winyani yang berani nih anda, dan neti ayah di anda dinne sama tapi negara itu mungkin lembuan ini karena yang dekat. Kemana minyaknya banyak lembuan karena yang dekat. Dekat itu udah uang, ini tanin. Tahu deh karena yang dekat, kamu tahu apa namanya? Tidak kenapa. Yang itu pasti upama itu yang om. Dorong kepala yang kamu kemarin sebelum dia nahan akan mati ini. Ini negara yang mati ini, catur asli. Kita orang catatlah sebagai ni kan, oh, oh, apa ni? Ada di dalam ini mahabhuta, patah biaya tu, tejo, baik. Ini mana ini? Ini pertama saya sudah beri. Enak minyak ni, ni kan di ini, minyak ni kita alat dia ni. Eka, mahabhuta, seru kerja ni. Hei tu pada dah agak ini, tu ni kan, tu ni kan, ok kerja. Emang ini negatif apa yang mungkin? Namun ini maaf ya sama ini. Dengan arah sebelum dina ahal apa ni wedi, arah raja tu mah di kupani wedi dia lah. Enam apa? Tahu tu sebelum dina apa? Dengan minyak ni sama ini, negeri pertahanan, pani wedi itu tak butuh hamil tu arah tak katanya tu, pani wedi. Pani Widi IT karya kau kan? Raja tu. Raja tu mah hamar nak kerana kerana butuh apa? Enam Pani Widi yang muka. Soal niwan. Niwan ni nama di Pani Widi yang orang ke Wijaya ni dah handul nala dengan dia nama. Handul nala dengan puluhan orang orang nala ke diunggu kerana samata vidarsana bahawana dengan dia. Enam bahawa nak kan lagi lapnya orang ni kan lagi, sekarang ni mengapa tu lagi kan? Sama tu lalu dia nevinya ni, tapi tu ham tu tu, aku boleh kerja ti, ni mana, amun lah di lama ni. Tengah, ini vinya ni, tapi sama ni vinya ni, tapi tu ham tu lagi ni mana, handul tu lah dunia muka tu ham ni mai. Tengah, amma di ti lagi nak cina. ए हमारे विज्ञान ने मिच्छर काल दिए न प्राप्ति में संसार का तक दिए न प्राप्ति अभी विज्ञान ने अति नौ विज्ञान ने हानुना ने इसके मुकाबले बुद्धिमान दूरों आवृत जगत का अच्छे निवाना प्रतिपले मुकाबले तब दूरों का अनंत संसार का मंत्री मुकाबले में प्राप्ति अनंत संसार या निवान ने अभी विज्ञान Api winyani, hamunan ini, niwan apa kau? Kenal? Itu betul betul lah. Betul ham dulu desa negara ni sah ke? Dia cara ham dulu ada pendidikan dulu. Oh ya ham dulu dengan ni bisu ajaran dulu ni. Sama ke winyani, temen temen sama terbawa nama, wisata nama, itu dulu kerja. Kata, sama tu siksa, baik praknya siksa, itu dulu kerja. Sama ke mana?
විඥාණයට මේ සත්‍ය හතර හඳුන්වලා දෙන්න එදා ඉඳලා සම්මා දිට්ඨියාවි. එතන ඒ හඳුන්වලා දෙන මොහොත සෝවාන් වීම හඳුන්වනකොට හඳුන්වන හඳුන්වන අත්තර පස්සේ ලැබෙන ප්‍රතිඵලයක් වෙනුනික ඵල. එතන තව උදාහරණයක් මෙහෙම කියනවා. දැන් ඔයගොල්ලෝ ඔය දෙහිම ඔය බුදුහාමුදුරුවෝ කියපු පණිවිඩය තමයි ඔය කරන්නේ. සක්මන් කරනවා කියන්නේ ඔය පණිවිඩයේ ඔය දෙබළු දෙන්න යනවා. තව ගිහින් ඊවන් නැති එක තමයි කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ? විඥානය හම් වෙලා. තේරෙන්න තව යන්නේ. හම්බ වෙයි. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. බොරු කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලෝ අනේ තව නැහැ කියලා නිකන් ඉන්නවා. ඔබ ඕකේ මේ යන්නේ ඉස්සරහට යනකොට හම්බ වෙයි. කවුද තමයි කියන්නේ? එනවානි හම්බෙච්ච ළමකට එයාට මේ නිවහවගෙනගේ පරිවිදී දෙන්න දීලා ගන්නවා තමයි. නිකන් හිතන්න දැන් මේ වගේ කතාවක් ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙන විදිහට කියන්න සීලවතී කියලා උපාසකවරු කියනවා. මේ සීලවතී උපාසකවරුන්ට ඕන වෙනවා බුදුහාමුදුරන්ගේ මේ කියන පරිවිදී ඒ සීලවතී උපාසකවරුන්ගේ විඥාණයට බාර දෙන්න. දැනහසෝවා ඒ දිනවල උපාසකවරුන් වගේ දෙන්නේ මොකද්ද? කාලයට සාදු කියා ගහක් ගලක් ගාලේ විද්දක් වෙන්නේ. ඈ? දැන් ගොඩක් අය එහෙමත් කරනවා. කාලයට සාදු කියන ගහක් ගලක් ගාලේ. නැමෙ විඥානයේ බුදුහමරේ පරිවණේ දෙන්න පුළුවන් ක්‍රමයක් දෙන්න. බෑ. රට පුරා දන් දෙවියන්. විඥානයේ දිනවල උපාසකවරුන් මත තමන්ගේ විඥානයේ බුදුහාමුදුරුවෝ ගමන විදිය දෙන්න පුළුවන්. දැන් හැමදාම නිකන් සීල් රැකගෙන සීලයෙන්ම නිවන් දකින්න ඇරගෙන. එහෙනම් ගියවලු කිව්වා. අපි නම් මුම්බල කඩවක් කරන්නේ නැහැ කියලා මරණකම් මුල කරන්නේ. ඒ උපාසකම් වල බුදුන් ද බුදුහාමුදුරුවෝ ගමන විදිය විඥානයේ දෙන්නේ. එනනම් ඔයගොල්ලෝ කරු කිව්වෙන් දෙන්න පුළුවන් බලන්න මොනවෙන්ද දෙන්න පුළුවන් මොනවෙන්ද මේ මේ පණිවිඩේ දී ගන්න පුළුවන් මොනවද අපි කරන්නේ මොකක්ද බොහොම අඩු ටිකක් කරලා පණිවිඩේ දෙනේම කරන්නේ මොනවද ටිකක් අනුන්ගෙන් අහලා කරලා තියෙනවා හිතාගෙන ඉන්නවා මේ පණිවිඩේ එහෙම ලැබෙයි ලබන්න මෙයාට ඩොක්ටර් කාමත භාවනාවයි විදර්ශනා භාවනාව කියන පණිවිඩ ලැබුවා උනේ එනවානේ එතකොට දැන් යමෙක් සමත භාවනා ආදීනෝති උපාසකම් සමත භාවනා කරවත් අර දුෘෂ්ණයෙන් ඇතුළට යනවා නේද එහෙනම් නමුත් විඥානේ ළඟට යන්නේ තේරෙනවානේ එහෙනම් උපංගායනන මෛත්‍රී භාවනාව කරා බුදුමුණ භාවනාව කරා වෙනම සමත භාවනාවක් කමඨාන් 40 40ම වැඩුවා මොකද වෙන්නේ අර ගමන සම්පූර්ණ වෙනවද අදාළදී නමුත් යමෙක් සමත භාවනාව උත් කරා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දීපෝ සතිපට්ඨාන භාවනාව උත් කරා. එතකොට මොකද වෙන්නේ? අර දුරුනේ ඉඳලා අර නගරේ මැදට යනවා. විඥාණය දැනට යන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් විඥාණය දැක්කි. දැකලා බුදුහාමුදුරුවෝ පණිවිඩයේ විඥාණයට දුන්නා. විඥාණය කියන්නේ වෙන් කරනවා කියන්නේ. තේරෙනවද? අපිට දැනෙන තියෙන අපේ විඥානයේ පුරවන් සංසාරයක් වෙන් කරන්න විතරයි. ඔච්චරයි අපි අද. අපේ වෙන් කිරීමක් තියෙනවා. ඒකට ඒ හැකියාව තියෙන විඥානය කියලා. විඥානය කියන්නේ මහා භූතවලින් හැදිච්ච එකක් කියලා මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක ඔයගොල්ලන්ගේ ආත්මයක් නෙවෙයි විඥානය කියන්නේ. ඒකත් හේතුඵල ධර්ම. අපිට තියෙන විඥානයේ තියෙන විඥානයෙන් කරන්න පුළුවන් වෙන් කිරීම අපිට බැරි වෙන් කිරීම මොකද්ද? චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බැහැ. ඕන්න අපි එවන් අපේ විඥාණයට වෙන් කරගන්න බෑ තම චතුරාර්ය සත්‍ය. අනික ඕන ගුණ ගොඩක් වෙන් කර හැකියි. ඒ ගුණ වල වෙන් කරන තාක්කල් වෙන්න නම් තාක්. එවන් ධර්මාණය හැදෙන්නේ විඥාණයේ වෙන් කිරීමෙන්මයි. එවන් නේද? නමුත් සංසාර විමුක්තිය ලැබෙන්නේ විඥාණය චතුරාර්ය සත්‍ය වෙන් කරන් ඉගෙන ගත්ත දවසට. එහෙනම් එහෙනම් බලන්න මේ උපමාව කොච්චර ලස්සනද. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කළා.
බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය. ඒ පණිවිඩය ඔයගොල්ලෝ තමන්ගේ විඥාණයට ලබා දෙන්න නම් කල යුත්තේ මොකද්ද? සමත භාවනාවයි විදර්ශනාවයි. තේරුණාද? ඔය දෙකම එකට වෙනවා ඔයගොල්ලන්ගේ සක්මන් කරා. සක්මන් භාවනාව කරනකොට ඔය දෙකම වෙයි. තේරුණානේ? කදිපට්ඨාන සූත්‍රයේ දෙන ඕනම් භාවනාවක් කරනකොට ඔය දෙකම වෙනවා. ඒක හින්දා ඒවා ඒකායන මාර්ගය කියලා. සමතයක් වැඩෙනවා අවශ්‍ය විදියට වැඩනට පස්සේ විදර්ශනාව මේ භාවනාවෙන් වැඩෙනවා. ඕවා ඒකායන මාර්ගය. තේරුණානේ? ඒකාන මාර්ගයේ ගියලා අනුලෝක කර කියලා පාසකම්මත් අවධාරියේ මාර්ගයේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ගියා. බුදුහාමුදුරුවන්ගේ වණිවිදයේ දීලවති උපාසකම්මාගේ විඥානීය හඳුනගත්තේ මොහොත සෝවාන් වෙන මොහොත. සම්මාදිට්ඨිය ලැබෙන මොහොත. ඕක ඉස්සෙල්ලා දැනගෙන ගිය හැටි දරාට. මේක ගියාම සිදුවෙන සංසිද්ධිය. සීල සමාධි ප්‍රඥා වැඩුවම ලැබෙන සංසිද්ධිය ප්‍රතිඵල. සංසිද්ධිය අර්ථයක් කරන බුදුහාමුදුරුවෝ මොකක්ද මේ වෙන්නේ? තමාගේම විඥාණයට සත්‍ය හතර වටහා දෙනවා. එතක එතන ඉඳලා මොකක්ද යාගේ තියෙන සිත? අර මහන්සාවේ හැදෙන කුණු කොට වලට ගත් එක්කම යාට තව දැක්මක් තියෙනවා. මේ කරගන්න පුළුවන් සත්‍ය චතුරාරි සත්‍ය. එහෙමනම් ඒකින්ද එයා සෝතාපන්න වෙනවා. සංසාර විමුක්ති මාර්ගයකට හැරෙනවා. හැරෙන කොහොමද චතුරාර්ය සත්‍ය වෙන් කරගන්න පුළුවන් විඥානය ලැබෙපු දුන්නේ. නමුත් හොඳට මතක තියාගන්න සීලවති උපාසකම්මා මේ විදියට භාවනා කරලා එයාගේ විඥාණයට මේ චතුරාර්ය සත්‍ය හඳුන්වා දුන්නාට දුන්නේ මොහොත සෝවාන් වෙච්ච මොහොතේ එතකොට සීලවති උපාසකම්මා සෝවාන්. හැබැයි සීලවති උපාසකම්ම දන්නේ සෝවාන්ද කියලා. කවුද දන්නේ? කවුද මේ චතුරාර්ය සත්‍ය හඳුන්වන්නේ නැහැ සීලවති උපාසකම්ම නෙවෙයි. සීලවති උපාසකම්මගේ විඥාණය විතරයි වෙන් කරන්න තියෙන්නේ. මොකද චතුරාර්ය සත්‍ය. නමුත් ඔය කරන භාවනාවම ඔය කරන සතිපට්ඨාන භාවනාවම සීලවති උපාසකම්ම තව දුරටත් කරනවා. තව ඉස්සරහට කරනවා. ඊළඟට උපාසකම්මට ලැබෙන ඵලය මොකද ඵලය? විඥානීය ඊළඟට උපාසකම්මගේ විඥානීය චතුරාර්ය සත්‍ය හඳුනගත්තා හින්දා ලැබෙන ඵලය. ඒ ලැබෙන ඵලය තමයි සෝවාන් ඵලය. එහෙනම් සෝවාන් වෙච්ච තැනදී ඒ පුද්ගලයාට ඵලය හඳුන ගන්නවා කියන එක වෙන්නේ. අභිධර්මයේ කියනවා රෝහන් උනා රෝහන් පලද තැතිවා රෝහන් පලදී තිය අද ගන්න මේ ලෝබල හරද හිතක් වහන්න ගන්න දුන්න ඒවා වෙන්න පුළුවන් හන්න ගන්න තමන්ට දෙන්නේ වෙන ගන්න න්‍යායාත්මක ප්‍රායෝගික අභිධර්මයේ කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි එහෙනම් ඒවැ පැටලලා බොරු කරන්න එපා එහෙනම් නමුත් ධර්මයේ නිස්තරාත්මකව න්‍යායාත්මකව තියෙන්නේ අභිධර්මයේ තමයි. නමුත් ප්‍රත්‍යක්ෂෝනේ. තේරුණානේ? ඒක හින්දා ඔයගොල්ලන්ට මේ විඥාණයට මේ දේ හඳුන්වලා දෙන්න තියෙන්නේ සමත භාවනා විදර්ශනා භාවනා විතරයි. නමුත් ඒක තවදුරටත් කරනකොට සීලවති උපාසකම්මාට මේ විඥාණය මේ විෂයේ මේ විදිහට චතුරාර්ය සත්‍ය හඳුනගෙන ගැනීමේ ඵලයක් විදිහට ලැබෙනවා. එයාටත් තේරුණා යම් අර නිරෝධ උපාසකම්මද ඉස්සර හිටියේ මම නෙමෙයි දැන් තියෙන්නේ මගේ සිතුම් පැතුමේ. එතන අන්නේම නිරෝධ උපාසකම්මට තමන්ගේ ඉස්සර නැති ගතිගුණ පේනවා කියන එක තමයි තෝම ඵලෙන්නේ. එහෙනම් ඔය පා වෙන උඩ යනවා නිමේ සුහිත් දකිනවා මේ කාර්ය කියන්නේ. ඒවා මේ අර ටයිකෝල් කාර්ය හදපු. එහෙමනම් මලමිනි දැක්කට බෝවා. අන්න අපේ මිනිසුන්ගේ මිනිහුණු දැක්කම කෝවා රට නැගේ දැක්කම කෝවා බ්‍රාහ්මණය දැක්කම කෝවා කොහොමද මේ කියන්නේ කෝවා ඔව ගැමිණවත් තියෙන මේ දුප්පති නමුත් රටේ බලන්න ඔය ඊදිනේ ගියම වෙනවා ඔයගොල්ලන්ට කී දෙනෙක් උපදෙස් දෙනවද
මේ බුදුහාමගේ ධර්මයේ තේමන මේ මන විකාරණ එක්ක කියන මොහොතක්වත් මේකේ නෑ ඒක සංසාරය තේමනද සංසාර විමුක්තිය දෙන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ විඥාණයට හඳුන්වලා දෙන්න ඕනේ සත්‍ය අන්නේ විඥාණයට මේක හඳුන්වලා දෙනකොට දැක්මක් තියෙන ඒ දැක්ම සම්මාදිට්ඨිය ඒ මානසික මානසික මතක් කරා නේද අපේ ආරක්ෂක මාර්ගයේ අර අටක් කියනවා කියන්නේ එහෙනම් මේ දොරටුවෙන් ඇතුල් වෙන්නේ සම්මා සමාධියෙන් පස්සේ එහෙනම් හරියට ඇතුල් වෙන්නේ මේ දොරටුව ඇතුළට සම්මා සමාධියෙන් පස්සේ කරන භාවනාවක් විතර තමයි එතන සමතමා භාවනාව සම්පූර්ණයි සමත භාවනාව සම්පූර්ණ වෙනවාද සීලයක් නැහැ සීලයක් සම්පූර්ණයි සීල ශික්ෂාව සම්පූර්ණයි සමාධි ශික්ෂාව සම්පූර්ණයි ආරක්ෂක මාර්ගයේ අංග 6ක් සම්මා වේලා තව දෙකයි තියෙන්නේ ඒ දෙක සම්මා කරන විදිය තමයි විඥාණයට මේක හඳුන්වලා දෙනවා කියන්නේ එහෙනම් ditthiya සම්මා වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය තමන්ගේ විඥාණයේ වෙන් කරන්න දැනගත්තේ මොහොතයි ඒ ditthiya සම්මා ditthිය ඔයගොල්ලෝ ලකුණු ගත්ත කොහොමද සම්මා ditthිය කියන්නේ මොකක්ද කියලා පාළුවේ කියලා ලකුණු කරලා ඉස්සර දහම් පාඩේ ඉස්සරේ මොකද කියන්නේ සම්මා ditthිය කියන එකට සිංහල අර්ථය නෙවෙයි සිංහල අර්ථය නෙවෙයි සිංහල අර්ථය කියවට ලකුණු වෙන්නේ නෑ ඒ වෙලාව සම්මා ditthිය හඳුන්වනවා දැන් පාළි අර්ථය කියන ඔයගොල්ලෝ මොන තරම් කරාද සම්මා ditthිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ඒක නිරෝධීපි දැන් පේනවද එක සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය නේද චතුරාර්ය සත්‍ය ලැබෙනවා කියන්නේ මොකක්ද එහෙනම් ඔයගොල්ලන්ගේ විඥාණයට බුදුහාමුදුරුවෝ පණිවිඩය දෙන්නේ ඔය පණිවිඩය ඕගොල්ලන්ට දන් දීලා විතරක් දෙන්න බෑ. සිල් ධර්ම විතරක් දෙන්න බෑ. පූජා, බෝධි පූජා දීලා දෙන්න බෑ. මේක දෙන්න මොනවා එකම ක්‍රමයයි කියන්නේ. ඒක ඒ කාර්ම මාර්ගය. ওই මාර්ගයේ වෙනස්ක මොනවා ගවන්නවද යා කියන බුදුහමරේ ධර්ම නියමයි. එලක් අය කියනවා අපි කියන විදිහට මෙහෙම හිටියොත් මේ බණ අහන්න පුළුවන් කියලා එහෙම දෙන්න බෑ. බණ අහලත් දෙන්න පුළුවන්. බණ අහනකොට එනවා මේ කියන භාවනාව වැඩෙන්න ඕන. එහෙම ඔයගොල්ලෝ ඉස්සර භාවනා වඩලා දැන් අද සමහර විට මේ වෙලාවේ මේ භාවනාව වැඩනා ඉන්නවා බණහන කරනවා. මේක ඒකයි. එතකොට දෙන්න පුළුවන්. තේරුණා නේද? මේ වෙලාවේ බණහමි භාවනාවක් වැඩෙන්න කෙනෙක් මෙතන ඉන්නවනම් ඉන්නවා මෙතන. නැත්නම් නෑ ඉන්නවා. ඒක නිකක් කියන්නේ බෑ. මේ විදියට කියන්න ඕනේ ඉන්නවා. තේරුණා නේද? ඒ ඉන්න කොහොමද ඒ තත්ත්වයට ආවේ? අද බණ අහලා විතරද නෑ ඉස්සර මේ ජීවිතේම මේ වැඩසටහනේම උගන්වපු භාවනා වල පුරුදු කරපුවම නේද එහෙම ඉන්නේ එන විපස්සනාවක් අද වැඩුවොත් හෙට බණ අහමි විපස්සනාවක ඉන්න පුළුවා ඒක එවැනි කෙනෙක් කුට බණ අහලා ගන්නො මේ විඥාණයට බණ විදිය දෙන්න පුළුවා එහෙමනම් එනම් බුදුහාමුදුරුවෝ මොනවද කරලා තියෙන්නේ ඉස්සර? ඉස්සර බුද්ධ ශාසනවල එහෙම විපස්සනාව වඩලා මේ පරිවිදියේ දෙන්න බැරි වෙච්ච අය හොයාගෙන ළඟට ගිහින් බණ කියනවා. මොකද වෙන්නේ? අර පරණ වැඩපු බොජ්ජංග ධර්ම බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඩි. එනවා ප්‍රතිමලේ මොකක්ද? ධාතවකහර සෝවාන් ඔබලට හඳුරු දාවක් හදලා එයාට පුළුවන් වුණා නම් ධාතවක් අහලා හොරුවා නේද මෙච්චර උත්සාහ දෙයක් තියෙන අපිට මොකද මේ මොනවද අපි යන්න ගැහැණු කම යන්න පිරිමි කම යන්න උපාධිය යන්න නෑ අපිට පුළුවන් මොකද බැරි එහෙම පුළුවන් වෙන්න කියන්නේ පණ්ඩිතයෝ එන ගාතාවක් අහලා බුදුහාමුදුරගේ සෝවාන් වෙච්චා ය අනිවාර්යෙන් අතීතයේදී විදර්ශනා වඩුවා. එනවානේ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ හැමකම් බොරුවට රඟපාන්න නෙමෙයි බුදුහාමුදුරෝ දීපු
මේ ක්‍රමයේ කියන්නේ එහෙමනේ එතකොට මේ ජීවිතේ මේක නරකයි නේද අපේ පඬිතුමා මේ හින්දා අපිට තේරෙන්න ඕනේ මේ ධර්මයේ කියලා මාන්නයක් හදපු කෙනාට කවදාවත් චතුරාර්ය සත්‍යෙ නෙමෙයි ලැබෙන්නේ සත්‍යෙන් සුවඳ සෞන්දර්යම එහෙමනේ ඕක තමයි නේද චතුරාර්ය සත්‍ය ලැබෙන්න කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ එකම ක්‍රමයකට එම් කණින් දැන් බුදු පණිවිඩයන්නේ නේ බුදුහාමුදුරුව අපිට දෙන්නේ මේකේ දැන් මේ පණිවිඩය ඕගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ කරන්න එකමයි කරන්න කියන්නේ එන්නා නේද මම මේක කියා දෙන්නේ ඔයගොල්ලන්ට අලුතෙන් ආය කරන්න දෙයක් කියන්න නෙමෙයි මොකටද කියන්නේ කරන්න එක තවත් ගෞරවයෙන් ඕනගමින් අපි හරි දේ කරනවා කියලා තව හොඳට කරන්න එන්නා නේද එතකොට ඔය විපස්සනා භාවනා තුලින් මේ දේ වෙනවා මතක තියාගන්න ඕනේ ඵලය කියන එක ඇත්තටම සෝවාන් වෙච්ච වෙලාවේදී දැන් එකක්වත් නෙමෙයි සෝවාන් වෙනවා කියන්නේ මේ විඥානේ මේක හඳුනගන්න එක විතරයි එහෙනම් ඒ පුද්ගලයා දන්නේ මට මොකක්ද කියන්නේ බොරුවට ඔය උඩපයි නැහැ බොරු කියන්නේ ඒවට රැවටෙන්නත් එපා එහෙනම් පණේ කියන්නේ තව දුරටත් මේ භාවනා කරපුවාම එහෙම සම්මාදිට්ඨිය හඳුනගත්ත විඥානයක් කියන කෙනාගේ චර්යාවේ වෙනස්කමක් යාට හඳුන ගන්න පුළුවන් වෙනවා අනාගතයේදී. ඒ හඳුන ගන්න අවස්ථාව සෝවාන් ඵලයේදී. හඳුනගන්නේ මේ සම්මාදිට්ඨියක් නෙමෙයි. නැතුව මේ කියන ධර්ම කතා ටික නෙමෙයි හඳුනගන්නේ. එයාගේ ජීවිතයේ වෙනසක් එයා දකිනවා. එහෙනම් එයාගේ සිතුම් පැතුම් වල වෙනසක්. තේරුණාද? ඒවැ වෙනම් තන් තුන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ ಗುಣ තුනේ ඉවැ තියෙනවා. එයාට දැනෙනවා ඊට පස්සේ එයාට හිතෙනවා එයා මෙච්චර කාල රට හැමදෙනම ධර්මීය වුණා. හම්බුනේ නැහැ නේ හිවුවා. කියන දින එක නෑ. සැකෙනින් දන්නේ හොයන්නේ. ඊට පස්සේ හොයන්නේ. ඒ කියන්නේ හද මුචිවිච්ඡාවක් නෑ. තමන්නම් ධර්මයේ දිනන විචිච්ඡාවක් තියෙනවා. සැකේ කියන එක පොදු දෙයක්. රෝමා වෙච්ච කෙනෙකුට අද වහින්නේ නැහැ කියන හැටි යන්නේ වහින්නේ නැද්ද ඒක දැක යන්නේ මිනේ රෝමා වුණා කියලා අද වහින්නේ වහින්නේ නැද්ද කියලා රෝමා වෙච්ච කෙනාට සැක ඇති වෙන්න බැරි පුළුවන් ඒක ප්‍රශ්නයක්ද විචිකිච්ඡාවක් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව මායන ධර්මමාර්ගය සම්බන්ධව බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන කියන්නේ මොකද්ද කියන එකයි ඔන්නේ පිළිබඳ සැකයක් නම් එන්නේ තේරුණාද? නේද? සැකේ නැතුණා කියලා සම්මත සැකේම නැහැ කිව්වෝ. සෝවාන් වුණොත් දැන් බැරි වෙලා හරි ඔයගොල්ලෝ මේ බණ අහලා මේ පරිමලෙන් බහින්ද බැරි. මොකද පරිමලේ සැකයක් නැතුව අඩිය දිගේ වැටි. දැන් සැකේ නැතුණ හරියට අඩිය දිනවා හැමදෙන්න බෑ මිනිස්සු. සැකේ තියෙනවා. තේරුණාද? එතකොට සෝවාන් වුණාම නැති වෙන්නේ මොන දැකියද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ බුදුහාමුදුරුවෝ ගැන සැකේ. ධර්මයේ කෙරෙහි සැකේ. ධර්මයේ ප්‍රයෝජන ගන්න පිළිස ගැන සැකේ. තේනවා අනිත්‍යකට කමක් වෙන්නේ නැහැ. එනේ එහෙම දැකගුණා සෝවාන් වෙනකොට හොද්දක් පියා ගන්න නැහැ. එහේ. දැන් හොද්දට ලුණු දාන්න කිව්වොත් සැකේන්නේ නැහැ. කිලෝ එකක් 10යි නැත්නම් 10යි. දෙක මේකක්. ඒ තැකේ නැත්නම් හරියට බුද්ධ දුන්නේ හරියට කිරි දැම්මේ මේව බොරු එහෙම හිතන්නේ තැක නෑ වෙනවා කියන්නේ ධර්මය තේරුණා නේද ඔය ධර්මයේ පිළිවෙත තැකේ තමයි විචිකිච්ඡා කියන්නේ තමයි යන ගමන හරි කියලා අර කීලෝදි උපාසක අම්මත් දෙනවා එතකොට තව දේවල් හොයන්න යන්නේ තේරුණා ඒකම එහෙම කොහොම ඵලයට එනකොටම එයාට තේරෙනවා සීලබ්බත පරාමාස මෙච්චර කල් ගහක් ගලක් ගානේ වැදලා තමයි මම ඉන්නේ දැන් නම් ඕක කරන්න ඕනේ නැහැ මම සීල් රැකගෙන මේ කරන භාවනාව කරගත්තම ඇති කියලා තියෙනවා එහෙමද නැත්නම් කවුරු හරි කිව්වොත් නෑ ඕගොල්ලන්ට ඕනක් දැන් කිව්වොත් අනේ ආවම දැන මේ ආරණ්‍යයක් කියලා ඒකේ හරි රහතන් වහන්සේලා ඉගෙනෙන රහතන් වහන්සේලා ඉන්නවා මිහින් වැඳලා එතන ගලක් තියෙන ගල්කට ගලා භාවනා කරන අනිවාර්ය සෝවාන් වෙනවා හෙට යන්න කැමති මොනවද සීලබ්බත පරමාර්ථය දැන් සීලබ්බත පරමාර්ථය කොහෙන්ද එන්නේ වාදාහම් මංකර
යමෙක් නිවන හොයනවා නම් සත්‍ය හොයනවා නම් සංසාර මුක්තිය හොයනවා නම් වචනෙන්නේ සම්මන්ත්‍රණයෙන්නේ ආජීවවලින්නේ එතන තියෙන දිලබ්බත පාරක්. ප්‍රගුණ හරදීන දිලබ්බත පාරම අප කියන්නේ කවුද? කවුද ප්‍රගුණ නැහැ කියන දිලබ්බත පාරක්. නැහැ කියන කියන්නේ කවුද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන දිලබ්බත පාරම අප නැති වෙන්නේ නෝවාමුණක්. නම් උපැන්නාට මේ බෞද්ධ ගන්දීම ඔක්කොම කියන්නේ කොහොමද අපි ලඟ ඉලක්කත් පාරකට නෑ ඒවා තියෙන්නේ අර ඉන්දියාවේ මිනිස්සුන්ට. නම් අර මොනවද කියන්නේ අර මොනවද ඇත්තේ? ඉලක්කත් පාරකට. එහෙනම් මේක ඉලක්කත් පාරකට නෑ කියලා ගන්න එපා තියනවා කියලා ගන්න. ඉලක්කත් පාරකට කියන්නේ වාදාරම්මල් මේ රහින අංගෝලේ සත්‍ය හොයන අයට කියන නම. මේක තුනේ සත්‍ය නැහැ කියන එකයි ඒ කියන්නේ. හීලෙන් විතර සත්‍ය දකින්න බෑ කියන අදහස. තේරුණානේ? නමුත් ඒ අදහස ඔයගොල්ලන්ට තිබුණාට කවුරු හරි වර්ණනා කරුවත් අහවල් විදිහට ඉඳගත්ත හොඳට භාවනා කර හැකියි කියලා ඔයගොල්ලෝ මොකද ඉන්නේ ඉඳගෙන බලන්නේ? බලන්නේ. එතකොට ඉඳ ගන්න එක ආජීවියක් නේද? ආජීවියෙන් සත්‍ය වෙනවා නේද? ඔබ තමයි ඉලක්කත් පාරක්. ඔය උදාහරණ සමාන නැද්ද බලන්න. යමේ හරකෙක් වගේ හැදෙනවා. ඔබට ඉන්න හැදෙන්නේ. හරකෙක් වගේ කෑ ගන්නවා. වාචා. හරකෙක් වගේ කන්නෝනේ. ආදී. හරකෙක් වගේ නිදා ගන්නවා. ආදී. හරකෙක් වගේ අනිකයට අනින්නෝනේ. සම්පත්. එහෙමද? ඒක ඉලක්කත් පාරක් හැදෙන්නේ කොහෙන්ද? වාචා සම්බන්ධ. ආදී. ඒ වුණා නම් ශ්‍රීදම්මත මනමාන තියනවා කියලා විශ්වාස කරන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. තෝවාන් වෙනවා. ගන්නවා උතරක්. ternary එක එක කෙනා කියන ඒවා කරනවා. ඒක තමයි වෙන්නේ. දැන් ශ්‍රීදම්මත මනමාන ගන්නවා. කවුරු හරි කියනවා නිවන් දකින්නවා ජීවිතයෙන් බෑ උඹල කියනවා. උඹල කරේ නොකරන්නේ. මොනවද? උඹල කරේ නොකරන්නේ කොච්චර ඉන්නවද? ඒක වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදලා දේරුම් ගන්න ප්‍රතිපත්තිය වටිනවා. නමුත් කවුරුහරි විශ්වාස කරනවා නම් මස් මාංශ ලෝකයේ ඉඳලා නිවන් දකින්නවා. නිවන් දකින්න ඒකයන් මාර්ගය කියලා එක දීලාපත බලනවා. තේරුණාද? නමුත් මේක තේරුම් ගන්න මස් මාංශ ගන්නෑ මම මෛත්‍රී වෙන්න අනිත්‍යත්වයට කරුණා දක්වලා තව අපේ දූ දරුවන්ට මේක උගන්වන්න මේක යහපත් දෙයක් සමාජයේ වටින දෙයක් ඒක දීලාපත පරමාර්ථය. තේරුණානේ? දැන් දෙකේ වෙන ක්‍රියාත්මක. පළකය උගන්වනවා මම මේන්නේ විදියටම කොණ්ඩේ බඳින්න ඕනේ. මේ විදියටම සුදු වඳිනවා. මොකද නිවන් දකින්න එක ඒකායන මාර්ගයේ මේකයි. මොකද? අර එදා ඉන්දියාවේ අය මම මේ විදියටම හරකෙක් වගේ ඉන්නවා නිවන් දකින්නේ මෙහෙමයි කියන එකයි ඇඳුම්පත් මේ විදිය නේද? ඔයගොල්ලෝ හරකෙක් වගේ ආවි. එතන දැන් මේවා ඕලින් මේවා කියන එක ඇසුරු කරන්නේ. ඕවා කියන්නේ නෙමෙයි සත්‍ය. ඇඳුමේ පැත්තට මේ සත්‍යය. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ නියම කරලා තියෙනවා සූනාස්තිලාට පැවිදි අයට ගිහි පැවිදි ඔක්කොටම ඇඳුම. ඔයගොල්ලන් නැහැ ඇඳුමක් කියන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ සාමාන්‍ය පාන්දරකට යනකොට ආගමික වැඩකට යනකොට සිදු වදින උපාසක චර්යාවක් ගන්න. එහෙනම් ඒක ඉතින් ඒක තමයි සුදුසුම දේ. ඇඳුම් මෝස්තර එතන නැහැ. දැන් ඔන්න මේ වගේ ಗುಣ තමයි අර කීලබ්බත පරමාර්ථෝ එක්ක සම්බන්ධ වෙන්නේ. ternary කවුරු හරි කිව්වා කියන ඒවැ සත්‍ය වෙන්න එපා. සත්‍ය තියෙන්නේ අනිත් අංගවල. ධිට්ඨියයි සංකප්පයයි සම්මා වෙන්න ඕන. ධිට්ඨියයි සංකප්පයයි සම්මා වෙන්න නම් වායාම සති සමාධි සම්මා. වායාම සති සමාධි සම්මා කරගන්න විදිය තමයි සමත භාවනාව. ධිට්ඨි සංකප්ප සම්මා වෙන විදිය තමයි විදර්ශනා භාවනාව. තේරුණානේ? යමෙක් නිහතමානීව බුදුහාමුදුරන්ට ගෞරව කරලා හිතන්න ඕනේ සීල සමාධි ප්‍රඥා වලින්මයි මගේ නිවන ලැබෙන්නේ. තේරුණානේ? මේකේ එකක්වත් අඩු කරලා මේක ලබන්න බෑ.
එහෙම හිතුවේ නැති බුදුහාමුදුරුවෝ කෙනෙක් ගෞරවයක් නැතු වෙනවා සද්ධාවක් නැතු වෙනවා බුදුහාම කරන්නේ ධර්මයට විරුද්ධ ධර්මයක් පිළිගන්න කෙනෙක් වෙනවා දැන් ඔයගොල්ලෝ එහෙම නැහැ නැති වුණාට මෙහෙම මේයි කියන්නේ කවුරු හරි කියනකොට ඔහොම වෙන්නේ එනවා නේද අර තමයි මෙච්චර කාලෙ අපි මේක ඉගෙනගෙන ලැබුණේ නැහැ නේ කියලා අර කියන කෙනෙකුට එනවා එහෙම යන්න එපා එතකොට සුතවර් ධාන ශ්‍රාවක දුන්න නැති වෙනවා නෑ ඔය කියන ඔය විඥාණයට බාර දෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා තව දුන්න දෙකක් ඒක එකක් තමයි සීලබ්බත වරහවහත යාගෙන් කැඩිලා ඒක තමයි දකින්න තියෙන එක අනිත් මොකක්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන දේ. සීලබ්බත පරමාර්ථය සක්කාය දිට්ඨියයි විචිකිච්ඡා. සක්කාය දිට්ඨිය. හා මම කියන එක නැති වෙනවා. මේකක් පටලවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ අපි හරියට රහත් වෙනවා වගේ එකක් නෙවෙයි අපි හිතන්නේ. මම කියන සංකල්පයේ අතුරු දහම් වෙලා සත්පුජ්‍යල ස්වභාවය අතුරු දහම් වෙන්නේ රහතන් වහන්සේ. සක්කාය දිට්ඨිය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ගුණවලින් ගුණ තුනක් අඩු. ඒ කියන්නේ දැන් මම කියන සංකල්පය අපි ළඟ හැදෙන්නේ මම මගේ මගේ ආත්මය. මේ මම මගේ මගේ ආත්මයේ තියෙන තාක්කල් සංකල්පය. ඒක හරි. දැන් මම මගේ මගේ ආත්මය හැදෙන්නේ මුල් 3-10යි. මම මගේ මගේ ආත්මය හැදෙන අඳු තියනවා 10යි. ඒක විදිහට පරයාගින්න. මේ පරයය මොකද්ද සංයෝජන කියන බුදුහාමුදුරන්ගේ ධර්මපදය. සංයෝජන කියන්නේ මම හදන බන්ධන තියනවා 10යි. මේ බන්ධන 10ෙන් මම හදන. මොනවද ඒ 10යි? දසකාමක ඒ කියන්නේ මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි. කාම රාග පටිග, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍ය. එහෙනම් මම හදන බැමි 10යි. තේරුණාද? දැන් එතකොට සෝවාන් වෙනකොට මේ සංයෝජන 10 න් තුනක් වෙනවා. එතකොට මම නැති වුණාද මගේ අඳි තුනක් එනවා. ඔව්. සුතඥාන තත්ත්වයේ කියන්නේ අඳු 10ක් තියෙන මම. සෝවාන් වුණා කියන්නේ අඳු තුනක් කැඩිලා හතක් තියෙන මම. දැන් එහෙනම් අඳු හතේ මට කියන්නේ සක්කාය දිට්ඨිය නෑ. මම නැති වුණා නෙමෙයි. අඳු තුනක් කැරලා අඳු වලින් හැදුණා කියලා. තේරුණාද? එතකොට මම නැති වෙනවා කියන සංකල්පය ගත්තොත් මහා මාරුව රඟපාන්න වෙනවා කට්ටියට ලොකු අමාරුවක්. දැන් ලකේ රඟපාන්න ලොවා කියන්නේ. ඉතින් රඟවාන් කියලා රඟපාන්න ගම මොකද වෙන්නේ? මම නැහැ කියලා රඟපාන්න. අනේ මට ඔය කල්පනා වෙන්නේ. මට මේ ඉඩම් කඩම් ගන්න මොහොන් නැහැ. දූ දරෝ හිටියට කමන්නේ. ඉතියක් නෑ නැතත්. මේ රඟපාන රණ්ඩුවන්ට නිලියන්න වෙන්නේ. ඒ මම නැති වෙන. තෝහාගේ කියන්නේ මම නැති වෙනවා. ඈ? මම නැති වුණා කියන්නේ රහත්. තේරෙනවද? සම්පූර්ණ මම නැති වෙනවා කියන්නේ රහත්. සත්‍යය දිත්‍ති කියන්නේ වෙන්නේ එක. මම හැදිච්ච කෑලි ටිකකින් මම හැදුණා කියලා තියෙනවා. කැලණිකකින් මම හැදුණා කියලා තේරුම් ගත්තොත් මේ තේරුම් ගන්න වෙලාවම කැලණිකුණක් එන්න. ඒකයි කියන්නේ විශේෂත්වය. බුදුහාමරේ ධර්මයේ. නමුත් මම ඉන්නවා. කැලණි හතින් මම. තේරුණාද? නමුත් එයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ වෙලාවේ කැලණි තුනක් කැඩෙන වෙලාව තමයි අර විඥාණයට අර පරිවිදිය බාර දෙන වෙලාව. තේරුණාද? ඒ වෙලාවේ සුවිශේෂීතාවක් වෙනවා. ඒ මුත්‍යලිය මම නැති තැන මොහොතකට හඳුනනවා. එහෙනම් සෝවාන් වෙන කෙනා කියන්නේ රහතන් වහන්සේගේ ගුණයේ මොහොතකට හඳුනනවා.
ඒ මොහොතේම ආය ලැබෙන්නේ. එන පුතක් යනට ඒ මොහොත එහෙම එකක් ගන්නවා. මම නැති දැන දන්නේ ජීවන් විතරයි දන්නේ. දේශන කරන්නේ මම නැති දැන මෙන්න එහෙමයි. මෙන්න එහෙමයි මම නැති හැටි. දැනටලා යන්නේ. ඕක නිකන් කියන කතා. සෝවාන් වෙනාගේ ජීවිත විදිහට කියමු. මම නැති දැන මොහොතක් හඳුනගන්නේ. මේ මොහොත මොකක්ද? මේ සූත්‍රයට අනුව අර විඥාණයට බුදුහාමුදුරගේ පණිවිඩයේ දීපු මොහොතයි. දීපු හැටි අහව වෙන්න කියලා නේද කියන්නේ. ඉන්න කියන්නේ නැහැ කියන්නේ විඥාණයලගේ එහෙම ඉන්න බෑ. එහෙනම් විපස්සනා මේ එක මොහොතකදී තමයි මේ දේ වෙන්නේ. ඊට පස්සේ ආය භාවනාව අහව වෙන්නේ. මේ මොහොත ලැබෙනවා මම ඉස්සෙල්ලා කියනවා සත්‍ය බෝධිපාක්ෂ ධර්ම වල බොජ්ජංග වැඩි වෙන්න ඕනේ. සප්ත බොජ්ජංග වැඩිලා සම්ම වෙන මොහොතයි. ඒ මොහොතෙන් පස්සේ දෙන ඥායෙන් ගම බොජ්ජංග. කියලාද? ඊට පස්සේ දෙන විදර්ශනා. ඒ මොහොත අඳුරගන්න පුළුවන් කෙනෙක් නෑ. අර එලි පෙරුණා, පා වුණා, ඕව පාත ගම්මලා කියන බොරු. ඒවා එලි පෙන්නලා තියෙන ඉස්සරහ. කියලාද? ඉස්සරහ පා වෙලා තියෙන. මොන භාවනාවක් මොන භාවනාවක් වන්නේ නැතුව ඔයගොල්ලන්ට පාවෙන්නේ බලන්න කර්මවත් දෙය ඉන්න කට්ටිය පාවෙන්නේ මොන භාවනාවක් තහන්න බලන්න පාවුනේ නැද්ද කියලා එහෙනම් ඔයගොල්ලන්ගේ ජීවිතේ විදිහට ගිහින් බලන්න පාවුනේ නැද්ද මොකද මේ භාවනාව විතර පාවෙන්නේ පාවෙන ක්‍රම මොන තරම් තියෙනවද කල්පය එළිදාගෙන ක්‍රම මොන තරම් තියෙනවද කල්පය මරමිනී දගෙන ක්‍රම මොන තරම් තියෙනවද? ඒකක්වත් නෙමෙයි මේ සම්බන්ධ. තේරුම් ගන්න ඉවර නෑ මොකද? බුදුහාමරේ ධර්මානුකූලව වල හරි ගමනක් යන මේ ගියා දෙන්නේ හරි ගමන තමයි ස්ථීර කරගන්න ධර්මයක් නිසා. ඔයගොල්ලෝ වැරදි දැනගෙන යනකොට ඒ වැරද්දෙන් ගලවන්න කරන එකක්වත් නෙමෙයි. ඔය කරන එක තමයි හරි කරන්නේ. තේරුම් ගන්න. දැන් බුදුහාම කියනවා කොහොම කතාවෙන් පෙන්නනවා අර මාර්ගය දැන් දොරටු පාළයා පෙන්නනවනේ මේ දොරටු ඉඳලා හරිය මැද මේ නගරේ මැද ඉන්නේ මාර්ගය නම් කරනවා ධාර්ය ස්ථාන තමයි ඒකට මේ මාර්ගය ගියොත් විතරයි නේද විඥාණයට හරි පණිවිඩය දෙන්න පුළුවන් හරි මේ පණිවිඩය දුන්නාම සක්කාය දිට්ඨිය නැති වෙනවා ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මම නැති වෙනව නෙමෙයි මේකෙන් හිතා ගන්න හොටා ගන්න මම නැති තැනක් හඳුන ගන්න මොකද තේරුණානේ ඊගා මොහොතේ ඉඳන යාගේ මම ඉන්නේ හැබැයි මගේ අඬ තුනක් ඇවිල්ලා එච්චරයි අඬ 10ක මගේ මමගේ එතන ඉවත් දෙන්නේ අඬ 7කින් තමයි මම මතක තවත් මේ භාවනාව ඉස්සරහට ගෙන ඉන්න මොකද අර අර අඬ දෙකකින් භාගි භාගි වෙනවා මොකක්ද නෑ කාමරාග පටිච්ච ඒකටත් නමක් දෙනවා ඒක මොකද්ද? සමහර කාලයක් ඒ භාවනාව ඔය ආත්මවලම ආත්මවලම. යාය වෙන මේකට වෙන විශේෂ පූජා දියන් ඕනේ. දැන් අපි නම් එහෙම නෙමෙයි උපන් දිනේට ඒක පූජාව. තේමාලි විවාහයේ 25 වෙනි වසර වෙනකොට තව විදිහේ පූජා. ඒවා මොන හැමදේකටද? එහෙම පූජා කරන්න නෑ. කියනවා කරන්න තියෙන්නේ එකම කරපු භාවනාව. වෙන්නේ මොකද? අර අඬ කැඩි කැඩි. දැන් ගිහින් කාගේ තව ටිකක් භාවනා කරනකොට අඬ පහ සම්පූර්ණයෙන්ම මහ වෙන. එතකොට අඬ පහකින් මම හැදෙනවා. ආන්නේ මගේ අර ඉස්සර දැනෙන්නේ මට වැඩි හොඳ වෙනස්කම් තියෙනවා. ඒකම රඟපාන්න මගේ නෑ. නළුවෙකුට ඕන දෙයක් රඟපාන්න පුළුවන්. මේ රඟපෑම නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ බුදුහාමුදුරු කියන ධර්මයේ ස්වභාවික සංකේතය. තවත් ඒකකට මෙයා ඒ භාවනාව කරනකොට අර ඉතුරු අඬ පහක් කැඩලා යනවා. එදාට මම නෙවෙයි. එදාට බී වෙන්නේ කවුද රහතන් වහන්සේ. මම වෙනකොට ඉදිරිපත් වෙන්නේ කවුද? මම කියන්නේ කවුද? ඒක මොන රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ නැත්තේ මොකක්ද මම? මම නැතුනේ කොහොමද කන් යෝජන 10ක් නැතුනේ
මොකද්ද කියන්නේ? සමත භාවනාව විදර්ශනා භාවනාව. හැයි හැමෝටම සීලය ගැන දානය ගැන කිව්වේ. ආජ්ජාමන කියලා දාන දීන භාවනාව නේද? ඒගොල්ලෝ තාලහින්නේ. ඒකම තමයි මේ භාවනාව. නමුත් මේ දේශනාව විස්තර කරන්නේ ඔයගොල්ලන්ට නෙවෙයි හාමුදුරන් වහන්සේට. එහෙනම් එතකොට හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සීලයේ පිටපතනේ නේද? එයාට ආය සීලයක් ගැන කියන්නේ. හාමුදුරුවෝ දන් දෙන්න කියලා බුදුහාමුදුරුවෝ නියම කරලා නැහැ. දන් දීලා බොරු වෙච්ච හින්දා තමයි මරන්නේ. ආය දන් දෙන්න කිව්ව බොරු තමයි වැටෙන්න එපා. එහෙනම් හාමුදුරුවන්ට මෙලෝරියක් අතහැරියක් දෙන්න තියෙනවා. ඔයගොල්ලන්ට අත් වෙනවා. දැන් සිල් ගන්න යනවා අට දින ගන්න වංශවලට සිල් රවින්ද නෙවෙයි ඕනේ. දෙන්න දන්ති. කොනවා දැන් දෙන්න ගෙනියන්නේ නැහැ නේද? අට දින සමාදාන වුණා වෙලක් සල්ලි. දහ දින සමාදාන වුණා සල්ලි දෙන්න. සල්ලි උතුරු සල්ලුවයි අර ඇඳගෙන යන ටිකයි. ඕප් එක විගාන අපි අරගන්නේ කුඩේ කුය අරගන්නේ බන්තල් තියන ඉතින් දෙන්න දෙයක් නැහැ. එච්චරින් දාන. දාන ප්‍රති කියන වැක්කේනවානේ දාන. ඊට පස්සේ දෙන්නේ මොනවද? දෙන්නද? අර අට දින වාදන් වෙලා ක්‍රම ක්‍රමයේ දෙන්නා. පාන යනකම් ලඩුල්ලා දින වැදියා දින. ඕන අපි යට කි. වලද මේ එක දානේ කුරුල දෙන්න බෑ. අනේ අට දින සමාදන් වෙලා චෛත්‍යයට ගල් නැද්දෝ වැඩිම සිදු වෙනවා කියලා ගන්න. දෙනවද කරන්නේ? කියන්න. ඒ අට දින සමාදන් වෙන්නේ ගල්ලා උගවාදී දෙන්නේ. මේ කරන වැඩ නවත්තන්න. කියන්නද නියම? නැතෝ මේ වැඩ කරන්න කරන වැඩ නෙවෙයි දින සමාදන්. අලුත් වැඩ කරන්න කරන වැඩ නෙවෙයි දීන්නේ. මේ සංසාරේ හැදෙන වැඩ ටික නවත්තන්නේ. ඒක හින්දා අර දින සමාදන් වෙලා ගල් නැදී අදින් යන්න එපා. තේරුණාද? අර දින සමාදන් වෙලා කරන්න තියෙන දෙතිස් කතා නොකර ඉන්න. ඊට පස්සේ සමාධිය දින්න. තේරුණාද? දෙතිස් කතා නොකර ඉන්න. නා ගල් වැල් ආදුනකොට මොකද වෙන්නේ? දෙතිස් කතා කරන්න ආසනින්ද කැමති හින්ද ඒක. ඒක අයියෙන් ලොකයි දෙයක් කරන්නේ. තේරුණාද? එතකොට මේ මොකක්ද වෙන්නේ? මේ කියන පරිවිදියේ මේ යන්නේ. නෑ. සීලෙන් වෙලක්. තේරුණාද? බලනකොට අර දීලා පොත මරවහන වලට තියහන. ඒ ගඩොල් නැත්තම නිවන් දකින්නවා කියන එක දීලා පොත පරවහන නෙමෙයි. අදින් පයින් නිමෙද ගඩොල්. කියන්නේ දැන් බලන්න අපි ඔන්නේ වගේම නේද කරන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය වෙන්නේ ඒක ඔයගොල්ලෝ මහත් දෙන්න පොඩි දවසක ඔය ධන්නේ භාවනාව තමන්ගේ බලතලේ මේ වෙන වෙන වැඩසටහන් දීන්න පුළුවන් ඒව කඩාරප්පල කරන්න ඕනේ නැහැ ඒක අපේ සම්ප්‍රදායනේ එහෙම කිරුත් හැදෙන කට්ටියක් ඉන්නවා තව මේ පූජාවෙන් හැදෙන අයත් ඉන්නවා ඒ අයත් එහෙම අවස්ථාව දෙන්න නමුත් ඔයගොල්ලෝ දැනගෙන දෛනික වැඩි ප්‍රමාණය ඔය කරන සක්මනාදී ඔය කායන පස්සන වහරි වඩන්න යන්නේ ඔය විඥාණයට පණවිඩි දෙන්න තමයි. තේරුණානේ? දුන්නත් ඔයගොල්ලන්ට හඳුන ගන්න බෑ. ඒක හඳුන ගන්න පුළුවන් බුදුහාමුදුරු වැඩ සිටින. මෙන්න මෙයාගේ නම් පණවිඩිය දීලා තියෙනවා. වෙන කවුරු හරි රාජික දෙනවනේ ඔය බෝලු. ඒව හොයන්න යන්නත් එපා. අහන්න යන්නත් එපා. නමුත් ගමන හරි කියලා තේරෙයි. ඔය කියන ගුණ ටික තේරෙනවා නම් ඔයගොල්ලෝ යන්න ඉස්සර. තේරුණානේ? ධර්මයේ දැනගත්තම වරදින් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඒකට අදාළ ටික තමයි මේ පැහැදිලි කරේ. දැන් මේකේ ඔය රූපේ මුත් ඇඳලා තියෙන එකත් බලන්න. මේකෙන් තේරෙනවා ඇතුලේ අපි කරන දේ මොකක්ද කියන්නේ. බුදුහාම කියන පණිවිඩය මොකක්ද කියන්නේ. ඔයගොල්ලෝ කරන භාවනාවමයි ඔය චිත්තේට අරන්දී. බුදුහාමගේ උපමාවට අරන් තියෙන්නේ ඔයගොල්ලෝ සක්මන් කරන භාවනාවමයි. ඒ මොනවානේ
ඔයගොල්ලෝ ඉඳගෙන අයගෙන අවධානය කරන භාවනාව වෙන දෙයක් මේකමයි. ඒකින්ද ගෞරවයෙන් ඔබ තරකාරව කරන්නේ. හැම දිනකට මේ සදා ශක්ති දෙයින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. උදෑසන අනුශාසනාව සාර්ථක කරනවා ඔයගොල්ලන් කරවක් පරිදි. අපි ආවට පස්සේ මොනවද යටින් ඉන්නවා ඉදිරිපත් කරන්නේ ධර්ම සාකච්ඡාවක් වශයෙන්. ඒ ගැටලුවන් පුරා ගන්න පිළිවන් කරනවා. ඊට පස්සේ අද දවසේ වැඩසටහන අවසන් කරන්න බලා